මමත් මේ ඔබ සැම වගේම මේ මුළු ලංකාදීපයටම බෙහෙවින් ආදරය කරන පුරවැසියෙක්. මට හිතෙනවා රට පාලනය කරන්නේ පාර්ලිමේන්තුව විසින් කියලා. එහි සිටින මිනිසුන් යහපත් නම් ප්‍රඥා සම්පන්න නම් ජනතා හිතවාදී නම් ඇතිසැකිය දකිනවා නම් සියලු දෙනාට කරුණාවෙන් සහ ඇතිසැකියෙන් සලකන්න දන්නවා නම් එතකම්ම ඒ රට සුඛෝපභෝගී රටක් වෙන්නට ඉඩ තියෙනවා. කිසිම වෙනත් රාජ්‍යයකට අපට බලපාන්නට තියෙන ශක්තිය අවම වෙනවා නැත්නම් නැති වෙනවා. එහෙම වෙන්න නම් උදාර මිනිසුන් දක්ෂයන් සුදුසුකම් සහිත අය පාර්ලිමේන්තුවේ සැරිසරන්න ඕනේ. මං පුංචි කාලේ දන්නේ එහෙමයි. මං දන්නේ රොබර්ට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ ප්‍රථම කාන්තාව කුසුමා ගුණවර්ධන මේ වගේ අයගේ පුංචි ලස්සන ඒ වගේම රටට අවශ්‍ය කටයුතු කරපු හැටි තමයි මට මතක තියෙන්නේ. එන්න පෙර කොල්ලිනාර්ද සිල්වා ඒ වගේම ඩීඑස්එන නායක එයා මා දැකලා නැහැ. ඒ වුණා වුණත් මං කියන්නේ යන්නේ අද මේවා බෙහෙවින් අවශ්‍ය කාලයක්. ඒ නිසා මං හිතනවා දිනේෂ් ගුණවර්ධන අයියා, මල්ලි ගීතාංජන ගුණවර්ධන මහත්මා ගුණේ ප්‍රඥා සම්බන්ධ බවින් රටට ආදරය කිරීමෙන් ඇතිසැටිය දැකීමෙන් රටට කළ යුතු මෙහෙය හරියටම අවබෝධ කර ගැනීම සහ උචිත තැනදී උචිත පරිදි හැසිරෙන්න පුළුවන් අයෙක් වීම ඉතා වැදගත් නිසා මේ දෙදෙනා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා මං හිතනවා. ඒ නිසා ඉතා කල්පනාවෙන් හැම පුරවැසියෙක්ම මෙහිදී ඡන්දය පාවිච්චි කරනවා ඇතැයි කියලා ආදරය කරන රටට ආදරය කරන පුරවැසියෙක් වශයෙන් මම විශ්වාස කරනවා.